චමින්ද නිලන්ද ඒකාබද්ධ සෞඛ්‍ය සංගමයේ සභාපති. අපි රාජ්‍ය සේවා වෘත්ති සමිති විදියට දිගින් දිගටම රජයට අපි දැනුවත් කළා මේ වැටුප් වැඩි කරන්න කියලා. මොකද සෞඛ්‍ය සේවකව විදියටත් අපි ගත්තාට පස්සේ ජීවත් වෙන්න බැරි වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද 2016 ඉඳලා මේ දක්වා වැටුප් වැඩි වෙලා නැහැ රාජ්‍ය සේවකව විදියට. අපි 2016 ගත්ත වැටුපෙන් තමයි අපි සියලු දෙනාටම මේ වැඩි වෙන ජීවන වියදම් වලට දරන්න වෙලා තියෙන එක බරපතල තත්ත්වයක්. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවකව විදියට අපි රැකියාවට එනකොට ප්‍රවාහන ගාස්තු විදියට දිගින් දිගට මේක දරන්න සිද්ධ වෙලාද, මේක බරපතල තත්ත්වයක්. අපි කියන්නේ ඒක නිසා අනිවාර්යයෙන්ම වැටුප් රුපියල් 20,000කින් වැඩි යුතුයි. ඒ වැඩි වීම සඳහා අපි රාජ්‍ය සේවා වෘත්ති සමිති විදියට ඉදිරියේදී වෘත්ති ක්‍රියාමාර්ග ගන්න, ඒ වගේම උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගන්න අපි අනිවාර්යයෙන්ම මේ රුපියල් 20,000 දිනා ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැදිහත් වෙනවා. ඒ වගේම තමයි රජයට අපි දිගින් දිගටම කියනවා ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් නාස්තිකාර වියදම් දරමින් සිටිනවා. හැබැයි මේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් කිසිම මැදිහත් වීමක් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ මැදිහත් වීම කරලා රාජ්‍ය සේවකව රුපියල් 20,000ක ජීවන දීමනාවක් වැඩි කරන්න ඕන. එහෙම වැඩි කරන්නේ නැත්නම් ඉදිරියේදී බරපතල වෘත්ති ක්‍රියාමාර්ග ගන්න අපි සූදානමින් ඉන්නවා. Thank you.